ගන්න මගේ අම්මා තාත්තේ තරහින්ද ගහන්නේ ගුරුමව්පියෝ ආදරේටද අද ආදරේට ගහන්න ඕනේ චොකලට් එකක් දෙන්න පුළුවන් ඔබ කොච්චර කිව්වත් එහෙම ගහනවා කියලා මම මේක විශ්වාස කරන්නේ ගහනව නෙමෙයි මගේ දුවපත ගහනවා කියන එක තියෙනවනේ දැන් පුතාල කියන හින්ට් ගහන්න නේද ඔයිට වැඩි හොඳයි මට දෙකක් දැලුවන නේද ඕම කතා නොකර ඉන්න එපා මේ තිල මුට්ටි ජාතකයේ මතකද පුතාලට මොන මුට්ටි තිල මුට්ටි තල මිටා නේද සොරකම් කරපු ගෝලයාට දිසම්පම් කැදුරුදු පුතේ උණපතුරක් අරගෙන තුනක් ගහනවා කීය ගහනද තුනක් දුනපතල දන්නවා වචන දෙකක් තියෙනවා ලොකු දුවපතා අනුශාසනා සහ අවවාද කියලා මොකද්ද වචන දෙක අනුශාසනා සහ අවවාද පුතාලයි දුල හිතන්නේ ওই දෙකක්ද එකක් කියලාද වචන දෙකක් වගේම තේරුමුත් දෙකක් තියෙනවා අනුසඳ මේ හාමුදුරුව කරන්නේ මොකද්ද අනුශාසනාව ස්වාමීන් වහන්සේ කරන්නේ මොනවාද අනුශාසනා කියන්නේ වෙයි විශේෂය තමයි මගේ පුතේ දුවේ ඕන තරම් කියන්න පුළුවන් කීප වතාවක්ේම කියන්න පුළුවන් හැබැයි අවවාද එහෙම බෑ අවවාද දුන්නොත් උපරිම දෙන්නේ තුන් වතාවයි කී වතාවද තුන් වතාවයි තුන් වතාවකුත් කියලා ඇහුවේ නැත්නම් හතරවෙනි වතාව දෙන්නේ මොකද්ද ගුටි කන කරත්ත රෝදි වගේ කරහන දැන් එහෙමනම් අපේ ගුරු මව්පියෝ එක සැරේටම ගහනවද දඬුවමක් දෙනවද මම ගහනවා කියන වචන අයින් කරමු දඬුවමක් දෙනවද නෑ කීවතාව කියනවාද අවම වශයෙන් තුන් සැරයක්වත් කියනවා එහෙම කියන්නේ නැතිවම ඇඟිලි පහ පිට හරහා හිටින්න ගහන්නේ කවුද ගෙදර ඉන්න අම්මයි තාත්තා මෙලොව අවවාදයක් තියනද පුතේ නෑ හැරුණු පැත්තට දීලා ඇද්දා ගිනි පෙනෙල්ලෙන් ගහනවා පොල් ගගා හිටියොත් පොල් බෑයෙන් ගහනවා ඒක බැරුණොත් එමෙ හිරමෙනින්ම ගහනවා දර පොල්ලෙන් ගහනවා මන්න කෙටිය පස්සෙන් අරන් දුවනවා ඔහි හිටු ඔලෙයාගේ නේද බුදේ හැබැයි අපේ ගුරු අම්මා තාත්ත කෙනෙක් වැරදිලාවත් එහෙම ඔබට දඬුවමක් දීලා ඔබ ගෙදර ගිහිල්ලා කිව්වා තම්මේ අර ටීචර් ගැහුවා කියලා බලන්න එපා අම්මයි නැහැටි චීත්තේ ඇඳ ඇඳ කවුද අපේ කොල්ලට ගැහුවේ අපේ මිනිහා තිරේ ඉන්නේ මට දෙකක් නේ මාචන ওই පැත්තට එන්නක බලන්න මේ පැත්තේ ඉතින් මෙතන ඉඳි වෙන්න ඔබට හදන්න බැරි අය ඉස්කෝලේ ඉන්නවා නම් මගේ ගුරු අම්මා පච්චේ ළමයි හදන්න ඕන එයිෂක දඬුවම කියලා හිතන්න එපා අද නීති තියෙනවා මගේ ගුරු රත්තරන් අම්මල තාත්තල හිරේ දාන්න මගේ මව්පියනි බෞද්ධ දර්ශනය තුල සම්පූර්ණයෙන්ම හිංසාව තහනම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුල කවදාවත් දඬුවමක් තිබුණේ නැහැ පෘතුගීසීන් ලංකාවට එන තෙක් ඔය විදේශිකයෝ තමයි සිංහල කතා කරනකොට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ කියලා ඉස්කෝලේ යන්නේ නැහැ කියලා වේවල් අරගෙන ඇවිල්ලා අපේ ඊවට ජන කවි රැස් වුණා ඒක අරාසි වුණා පහර දින්නේ ඔය විදේශිකයෝ අද ඒ විදේශිකයෝම අපිට නීති ගේනවා ඔවුන්ම ගහලා පුරුදු කරලා දඬුවම් දෙන්න පුරුදු කරලා මොකද්ද මානවයිතිය ළමා අයිතිය නොගහනු දැන් ගුරුමා උපයෝගී නැති ෂෝක් හඳුරුව කියලා මම මේ ගැන පුදු කකුල් අරගෙන පොඩි උන්ට ගහන්න කියන එක නෙවෙයි ළමයන් නිශ්ශබ්ද වෙනවා නම් වේවැලක් ගේන කොටත් බෝනික් එකකුත් ගේන කොටත් අනිවාර්යයෙන්ම ගෙන ආයුත්තේ පන්ති කාමරයට ඇස් නටවන බෝනික් එක
දඬුවම් කියන්නේ ගහනව මි පොළවරන් ගන්න ඇඟිලි පා හිටින්න ගහනවා වේවැල් පාර දෙනවා කියන්නේ නෙමෙයි දඬුවම් කියලා කියන්නේ මගේ දුව පුතා අපේ පඬිත හම්දුරෝ කියනවා පොය 12ක් පසුලොස්සකට ගමේ පන්සලේ සිල් අරගෙන ලොකු හාමුදුරුවෝ ලව්ව අස්සන් ගහලා ගෙනල්ලා පෙන්ටන්න වෙන්නන්ට ඕනේ බාබුල් පැකට් එකක් කාලා වුණොත් නකොබතාල ගුට්කා බාබුල් කියලා ওই බුලත් එක පැකට් වගේම තියෙන එමෙන්සියරේ කොළකට කාලා මල් පැට්ටෙක් බීලා අහු වුණොත් එහෙම පන්සල් 10කට इधर कोई कोस कोई बैगिंग बिगिनी हिंदी ला पांच साल दहाई करते लोगों आम दूर दाना मगे गंगास्तंग हाल गए इंटोड़ आये कन बुन्ने मल पेटिया मैंने दालो अभी पांच साल दूर टट्टो गए पड़ी उमल पेट बुन्ने बुन्ने ऐ इधर कोई कोस कोई अम्बे नेतां खाटी ने काम नहीं इंटोड़ी खाटी ने नेता मैं कोस कोई इधर कोई अम्बे තමන්ගේ පිටණිය තනකොරටි උගුල්ලා මකුණු දොල් ටික කඩවන් බුදුහාඳුරු ළඟ කරණීය මෙත්ත සූත්‍රය කියවන් තුන් සූත්‍රෙම කටපාඩම් කරලා ඊළඟ දවසට ගේන්න ඕන එහෙම අපේ පඬිත හාමුදුරුවෝ ඔය සැර කරනවා තමයි නේතුඹ නමුත් මෙන්න මේ දඬුවම තමයි අපි අනුමත කරන්නේ දඬුවම් දෙන්න ඕන පොතේ හාමුදුරුවෝ හැටියට පොඩි කාලේ අපිට දඬුවම් තියෙනවා අපිට දෙන වැලි දඬුවම් මොනවද දෙන්නේ පුතේ දඬුවම් වැලි දඬුවම් අපි හිටු ගාම ඉතින් පොඩි ආඳුරුරුනේ පුංචි කාලේ පොඩි ආඳුරු කා ගන්නවා පොඩක් එහෙම වෙච්ච එකම රණ්ඩු වෙනවා ලොකු ආඳුරන්ට අහුණාම කියනවා කිලෝමීටර් දෙකක් විතර ඈතින් තියෙන බෝක්කුවක් යටි ඒක නම් කරලා කියනවා යනවා ගොඩක වෙලට මහින්ද පිරිවෙනේ ඉස්සරහා තියෙන මොකක් හරි අපි දුමු බෝක්කුව ළඟින් අරන් එනෝ පාත්‍ර වැලි පාත්‍ර 10ක් on the date වැලි පාත්‍රයකුත් පුරවන් එන්නේ කොහොමද පයිම්ම පන්සලට ගෙනැල්ල විහාර මළුවට දාන්න ඕනේ අපි කරන්නේ උදේ රැ එළි වෙන ජාමි දෙකට විතර පටන් ගන්නවා කාටවත් පේන්නේ නැති වෙන්න ගෙහෙලා දිනව තමයි කිලෝමීටරයක් විතර දුර මෙහෙ දුර නෙවෙයි සාමාන්‍යයෙන් එච්චර දුරපතේ අපි වැලි ගේන්න ඕනේ. ගෙනල්ලා මළුවට දාලා පාත්‍ර 10 ලොකු හාමුදුරන්ට උදේට පුරවල පෙන්නන්නත් ඕනේ. ලේසි නෑ. ආයෙත් නිකම්මත් තේම පොඩි හාමුදුරු කඩේ ළඟින් ගියත් යන්නේ නෑ. අත තියන්නේ නෑ. ගැහුවොත් කුටි කාගෙන ඉන්නෝ. ගහන්. දැන් මගේ දුවද පුතාලා අම්මගෙන් වැඩියෙන්ම කුටි කන්නේ මොන වෙලාවද? කුටු කුටු ගාලා. නේද? අම්ම මොනාරි කියනකොට මොකද කරන්නේ කුටු කුටු ගන්න. ඉතින් අම්ම කියනවා කියනෝ ගැහෙන්නේ මොනවාද කුටු කුටු ගන්න. දෙනවා දෙක. ඊට වැඩිය කුටි කනවා කුටි කන්න ගහන්න නෙවෙයි අම්මගේ. හැබැයි ඉන්න විදිය දැක්කම ගහන්න හිතෙනවා. මස්ටික පුඹගෙන ඉන්නෝ පොර පුඹනේ කොගේ. ගහන්න. ත්‍රිවිලට දීලා මදිනවා. නැත්තම් අම්ම ගහන්නේ දැම්මලා කියන එකක් තියෙනවා පුතාලා මොකද්ද? ගුටි කෑවට පස්සේ අම්මලා කියනවා ඊට පස්සේ තෙල් ගන්නවනි අම්මා මෙවිල්ල නේද? ඇයි හරකෝ හිටියේ දුවන්න තිබ්බනේ මං ගිනකොට. අම්මම ක්‍රමයේ කියනවා. ඉතින් මගේ පුතේ දැන් දුවන්න විදියකුත් නැන්නේ. දැන් ඉස්සර නම් අපේ ගෙවල් වල අපි දුවනෝ ගේ හතර වැටීම දුවලා අම්මට හදි වැටුනේ නැත්තම් අල්ලපු ගෙදරටත් දුවනවා. මොකද අපිට තිබුණේ කඩුල්ලක්. එකෙන් පැනල දුවන්න පුළුවන් ගේට්ටු දාලා ඉබ්බ දාලා නැහැ. දැන් ගම්වල කම්බි ගහලා අම්මද ඉස්සරහටවත් කොළුණු දෙකක් හිටවලා ගේට්ටුවක් දාලා ඉබ්බෙකුත් දාලා තියෙනවා. හදිසියකට දුව ගන්නත් නැහැ. අම්මාගේ කේන්තිය යන එමුනාරි ඒ තරහ යනකම්ම එක්ක දුවන්න වෙනවා නැත්තම් කොටනවා. ඉස්සර අම්මා අපේ පිටිපස්සෙන් පන්නනකොට පොල්ලමුත් අරගෙන හොඳ වෙලාවට ආත්‍ර අල්ලපු ගෙදර ආච්චිනවා. කෙල්ලේ තියෙනව නහුණු ඩිංගක් දියම්කෝ අම්මේ අපි පැනලා ආච්චි කොහොමද අතම්මේ කිරියම්මේ ආ ඉන්න පිටක් ගේනකම් අම්මි බුලතු තියෙනවා අම්මගේ තරහා ගිහිල්ලා අපි පොඩ්ඩක් නිකන් අතෙනු නිකන් කොකා වගේ පෙන්නනවා දුවනවා තමයි
දැන් එහෙම අත්තම්මෙකුට කාටවත් දෙන්න විදිහක් නැහැ. ගෙදර ගෙන්තු දානවා. ඊළඟට ඒ ගෙවල් වල අයත් එක තරහයි. අපිව කෝටු බස් කරනකන් එයා කියන දුවන්න තිබ්බලු කොහෙද දුවන්න? නේද මතක? දැන් ළමයි කරන්නේ මොකද්ද? පැත්ත ගමන් දොර වහ ගන්නවා. ඉබ්බ දාන්න පුළුවන් දොරක් ලොක් කරන්න පුළුවන් එක කාමරේද ගෙදර තියෙන්නේ. අරක ඇතුළට රිංගලෙන්න දොර ලොක් කරගෙන ඉන්නවා. නේද මතක? කද කට්ටිය කරන වැඩ ටික ආ නමුත් විය යුතු දේ මොකද්ද පුතා කිසිවෙක් අපිට ගහන්න ඕනද නෑ අපිට දඬුවම් දෙන්න අපිට ඕනේ තරම් සැර දඬුවම් තියනවා මගේ පුතේ තේරුණා නේද පුතාලා කැමති නේද එහෙම හැබැයි දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි අපි වැරදි කරනවද නැද්ද කියන්නේ වැරදි කරනවද නැද්ද කරනවා මම මෙන්න මෙහෙම එකක් අහනවා දැන් මගේ පුතාලට කිව්වා අවවාද දෙනකොට පුතේ ගොඩක් සැරයක් අවවාද දෙන්න බෑ අර කිව්වගේ තුන් සැරයක් පුතාලට මතකයි නේ අර හොරකම් කරපු මාමා පන්සලේ නේද හැමදාම බලනකොට ලොකු ආම්දුරන්ගේ කාමරේ ජනේලෙ කිට්ටුව තියෙන බඩු නෑ කවුරු හරි හොරකම් කරන ලොකු ආම්දුරු දවසක් කාමරේ හැංගිලා හිටියා මෙන්න අතක් කෙනෝ ජනේලෙ ලොකුමඳුර අල්ලගත් අත අල්ලගෙන ඉල්ල ගැට ගැව්ව පුතේ කොස්ස අර හරක්ගේ බෙල්ල හරහ දාලා තියෙන පොල්ල වැටවල වලින් කඩුළු වලින් පයින් බැරි වෙන්නේ ඒ වගේ පොල්ල ගැට ගැව්ව කොස්ස දැන් අත ඇද්දට ගන්න බුණාද ජනේලේ ගන්න බැරි ලොකුමඳුර ගියා පිටිපස්සෙන් මේ වැලුකුත් අරගෙන මේ ලොකු මාමා කෙනෙක් කියනවා බුද්ධාන්තර නම් ගච්ඡාමි කියලා හොරකම් කරන්නේ නැහැ කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ හොරකම් කරන්නේ නැහැ කියන ඉල්ල බුද්ධාන්තර නම් ගන්නේ දුන්න එක පිටිපස්සට නම්මන්තර නම් ගච්ඡාමි කිව්වලා වරකම් කරන්නයි කියලා දිවිරෙව්වා තුන් එක පස්ස වැත්තට එයාට හොඳටම වාද කරලා තියෙනවා සංඝන් සරණං ගච්ඡාමි කියන්න කිව්වා තුන් එක පිටිපස්සට වරකම් කරන්නේ දැන් යන ගමන් හොරා කී කියා යනෝ හොඳ වෙලාවට තුන් සරණක් තිබ්බේ තව එකක්වත් වැඩියෙන් තිබ්බනම් කුටි කණ්ඩ වෙනවලු හතරක් එහෙමනම් ඔය තුන් සැරෙත් පුතාලට හොඳ වැඩි දඩමඩක තියාගන්න නැත්තම් කියයි නේ හතරක් පහක් තිබ්බොත් මොකද කියන්නේ ඔය තුන් සැරයක් දෙනවා ඒකත් මගේ පුතාල දුලට හොඳ වැඩි එහෙනම් බැරදි කරනවද මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕන පුතේ ඔයාලා දෙන්නේ ගිහිල්ලා දුරය දුල දෙන්නේ කරේ පුතා දෙන්නේ කරේ අල්ල අනුන්ගේ වත්තක තියෙන අපි තුන් පහල තියෙන කජුපූලන් ටික කඩාගෙන පොළු වලින් ගහන්න ඒ වෙලාවේ අර මත් ආයිතිකාර මාමා එනෝ කවුද කවුද ළමයි ඔය කජු ගහට පොළු ගහන්නේ කියලා එතකොට අපි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් පැල්ල දුවනවා අනිත් එක්කෙනා පොල්ල කුත්තියගෙන තව ගහනවා මේ දෙන්නගෙන් නරකම එක්කෙනා කවුද මෙන්තර දෙකක් තියෙනවා මේ දෙන්නම නරකයි ඒක කතාවක් නෑ අනුන්ගේ දෙයක් නේ පුතේ නේද අහන්නේ නැතුව කඩා ගැනීම නැහැ ඒකෙන් මං අහන්නේ නරකම එක්කෙනා කවුද යාළුවා දාලා දූපු එක්කෙනාද නැත්නම් අර මාම එද්දි එද්දි පොළු වලින් ගහපු එක්කෙනා කවුද අධිකාරිය තමන්ගේ වැතර තමයි වාසි දැන් ඒ දූපු එක්කෙනා තුල අර මාමට බය නැද්ද අර කරන වැඩේ ගැන ලැජ්ජ නැද්ද එහෙනම් චූටි පුතා දුවන් ලොකු දුවේ පුතේ අපිට තිබිය යුතුම දෙකක් මොකද්ද ලැජ්ජාවයි භයයි ඒකට කියනවා මොකද්ද දේව ධර්මේ මොකද්ද කියන්නේ දේව ධර්ම ජාතකේ දේව ධර්ම තියෙන්න ඕනි අපිට වැරදි කරන්න පව් කරන්න ලැජ්ජයි වැරදි කරන්න පව් කරන්න භයයි කියන වචන දෙක වැරදි කරන්න පව් කරන්න අපිට මොකක්ද තියෙන්නේ ලැජ්ජ වෙන්න ඕනේ ඒ වගේම අපි පව් කරන්න වැරදි කරන්න භයයි දැන් අර දුවපු ළමයා තුල ලැජ්ජාව බය තියෙනවද නැද්ද තියෙනවා අර පොළු අරගෙන ගහන උන්ද ළඟ ඕක තියෙනවද නෑ ඔහි හිටු ඒව කොහෙද ඔය ඩිංගි මාමගේ තට්ටෙට දෙන්නේ ආවොත් ළඟට දුවන්නේපා නේද චමෝදියෝ ඉන්න ඔහොම එයාට කවුද බය
දැන් කවුද නරකම එක්කන අර දැක්ක දැක්කත් තර පොළුණින් කරේකන දැන් ඔයාලා වම් වැඩ කරලා නැද්ද ආයි මීන් ඔලු හංග ගන්නෝ ඕ එකන් කවුද මේ කුණ කට්ටුවා මේ ඔලු හංගගෙන ඉන්නේ නෑ දැම්ම කිපතල දූලේ වැඩදි කරනවාද නෑ ගෙදරදි දැන් අයියා මලෝ අක්ක නගෝ නේද සමරක් කියලාට පුතාල කියන්නේ කොහොමද අම්ම ඇව්වොත් එම කවුදර ෆ්‍රිජ් එකේ තිබිච්ච කේක් එකේ උඩ තිබිච්ච නේද මොනවාරි අයිසින් ටික කෑවි එතකොට කොහොමද කියන්නේ අනේ මම නම් කෑවේ නැහැ මං ඇහින්වත් දැක්කේ නැහැ කොහොමද කියන්නේ ඇහින්වත් දැක ඇහින් දැකලා නැහැ කොහොමද ෆ්‍රිජ් එක අරගෙන අම්මා එනවාද කියලා ඇස් දෙකෙන් බලබල අත හිමින් ඇතුළට දාලා තමයි චෙරි ගෙඩියත් එක්ක මැදලා අරන් තියෙන්නේ නේද කුට්ටියක් අදලා රගෙන තියෙන්නේ අම්මේ නද එතන ඇයින් දැකලද එතන පුතාල බොරුවක් කියලා දිනවද ඕ බලනකොට බොරුවක් කියලා හැබැයි අම්මලා කියන්නේ මොකද්ද ළමයෝ කියනෝ ඇත්ත මං ගහන්නේ දැන් පුතාල දුන්න ඇත්ත කියනවා නේද කියලා ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ ඇහෙනවා නේද ආයෙත් ඊට පස්සේ ඇත්තක් කියන්න හිතනවද නෑ මේ නරක ක්‍රමය තියෙන්නේ ලංකාවෙම විතරයි ලංකාවෙම අපේ අම්මා තාත්තා තුල විතරයි මේ නරකම ක්‍රමය තියෙන්නේ වෙන කිසිම තැනක මේ රටක මේක නැහැ දරුවෙක් ඇත්තක් කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ දරුවාට මොකද කරන්න ඕනේ බුදේ සමාව දෙන්න ඕනේ දැන් අපේ අම්මලා ඇත්ත අහගන්න ළඟදී අපි දුවෙක් කියනවා හාමුදුරනේ මං ඇත්ත කිව්වලු ඉස්කෝලේ තාම 10 වසරේ ඉන්නේ දරුවා අම්මා පවුරු ගානවලු තාත්තා ගුටි දෙනවලු කාමරයක දාගෙන පුතුනන්න තාත්තා රත්තරන් අම්මේ තාත්තේ මගේ පුංචි පැටවුන්ට මේ දරුවන්ට ගහන්න එපා ආදරෙන් යමක් කියන අම්මම කියනවා සමරක්කට පිටමැදිරිකක් දීලා කියන මේ කොල්ලට ගැහුවොත් අත පුපුරු ගන්නවලු මගේ අතට මොකක් හරි වෙනවලු ඇත්ත යනකොට උළුවස්සේ හරි වදිනවා මොකක් හරි වෙනවා තමයි අම්මාට අනේ අම්මේ දස මාසයකට නොඅඩු කාලයක් කුසේ තබාගෙන දඟලන්නේ නැති වෙනකොට මහත්තයෝ ඊයේ 45ක්ම දැඟලුවා අද 35යි මොකද දන්නේ නැහැ මේ දරුවාව කරදරයක්ද දන්නේ නැහැ දරුවට අපි ක්ලිනික් පැත්තේ වත් මම තැන්දොස්තර කෙනෙක් හම්බෙන්න මොක කියලා මගේ රත්තරන් අම්මා ඔබ කියනවා හිතන්න දැන් අද දඟලුවොත් එහෙම මගේ අම්මා පච්චි කෑ ගහනවා සැර කරනවා විය යුතු දේ තමයි මේ දරුවම්ම තේරුම් ගන්න විශේෂයෙන්ම මේ ලොකු මහත් වෙච්ච ළමයි අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න දරුවෝ රත්තරන් අම්මේ තාත්තේ ඒ දරුවන්ට පුංචි පැටවුන්ට සී කෑ ගහන්න එපා ඒ දරුවන්ට සාමාන්‍ය අත දරුවන්ට සී ඔබ සමරකට බොහොම සමීප වෙන්න පුළුවන් නම් මං හිතන සමීපම විය යුතු වයස තමයි සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න වයස සමරකරඩ පාසලේදී අපි නපුරුම කාලේ කියලා කියන්නේ කැන්ටින කඩන නැත්නම් ඩිස්පුටු කඩන ඒව නැත්නම් වෙන මොකක් හරි ලැබ් දෙකට රිංගන ඒකේ තියෙන සරාවක් උස්සන මේකට කියනවා සමපදස්ත වයස එහෙම නැත්නම් සමාජානු යෝජන ක්‍රියාවලියට හුරු වෙන කාලේ අපි පැටවුන්ගේ අපි දූ පුතුන්ගේ සමරක් වෙලාවට ඒගොල්ලන්ගේ ශරීරවල වෙනස්කම් ඇති වෙන නිසා මව්පියනේ ඒ වෙනස්කම් මත දරුවෝ එකිනෙක කෙනා දිහා බලලා කතා බහ කරගන්නවා ඒ නිසා රත්තරන් අම්මන් පච්චේ මගේ ලොකු දුව පුතා කෙරේ ආදරණීය වෙන්න අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම සබරගමු පළාතේ තියෙන භයානකකම මගේ අම්මා තාත්තා තේරුම් ගත යුතුයි ඉතාම අඩු වයසෙන් සාමාන්‍ය පෙළ ලියන්න පෙරම නිසි වයසට එන්නටත් පළමුව ගෙදරින් ඈත් වෙන දරුවන් සිටින පළාත තමයි සබරගමු පළාත
මේක අපේ පාසල් පද්ධතියට අභියෝගයක් මගේ රත්තරන් අම්ම ඔබ සමහරක් වෙලාවට අපේ දැන් යම් නීතියක් ඇවිල්ලා තියෙනවා අවුරුදු 5කට වඩා අඩු දරුවෙක් ඉන්නව නම් විදේශගත වෙන්න එපා කියලා හැබැයි මම හිතනවා මුළු සමස්තයක් හැටියටම අපේ අම්මලා විදේශගත වීම විශේෂයෙන්ම නර්ස් කමකින්වත් ඒ එයින් එහාට මිස එතනින් පල්ලෙහාට ඔය එක එක ගෙවල් වල ගිහිල්ලා කටයුතු කරන්න වගේ එමෙනි තත්ත්වවලට යෑම සම්පූර්ණයෙන් නවත්තන්න අවම වශයෙන් යනවා නම් යන්න ඕනේ හෙදි වෘත්තියවත් ඉගෙනගෙනයි රටක ගිහිල්ලා අභිමානවත්ව ඉන්න මගේ රටරන් අම්මේ යන්න එපා කියන්නේ පොඩි ළමයි ඉන්නකොටත් වඩා මේ ලොකු දරුවෝ ඉන්නකොට මේ අහිංසක දරුවන් කොච්චර තනි වෙනවද අම්මා අපේ දුවන්ට අපේ පුතාට අම්මා ඕනම කාලේ අම්මලාට අමුතුවෙන් කියන්න ඕනනේ කවුරු හරි හිතක තියෙනවා නම් නැත්නම් ගිහින්ලා හරි ඉන්නවා නම් ලේලි දෝණියෙන්ද තව තවත් ඉන්න පුතේ තාම අඩිතාලම් දැම්ම විතරයි ගේ කෑල්ලත් අදාගත්තම එන්න 4 8ක් කරගන්න 8 16ක් කරගන්නට අන්තිමේදී දරුවා ලො වැඩි වියටපත් වුණාම ඒකේ ෆොටෝ කෑල්ලක් එවන්න අපිට කුට්ටිය එවන්න මිල මුදල හැටියට දරුවන්ට අම්මා අහිමි කරනවා ගොඩක් නැන්ද අම්මලා මහත්යම නෙවෙයි නෝනව රට යවන්නේ මාත්‍යක බීමත් කමම නෙවෙයි ඒකත් එක්ක ඔළුව ගහගෙන ඉන්න පුළුවන් අම්මට හැබැයි නැන්ද අම්මලා ඉන්නවා ඒ තමන්ගේ අම්මලා ඉන්නවා ඔහම තමයි කුටු කුටු ගාන්නේ අනේ කෙල්ලේ ඔහම දුක් විඳිනවට වඩා අර පල්ලේ හැගෙදර සොපියාගේ අර මාල කෙල්ලටවත් කියපාන්කෝ ටිකට් එකක් කෙවන්නේ කියලා ඕන්න පැටවුවා කොහොම අම්මා අම්මේ කිරි අම්මට බාර දීලා ගියත් මේ පැටව් බාප්පට මාමට නැන්දට පුංචි අම්මට ලොකු අම්මට බාර දීලා ගියත් අම්මා වගේ දරුවන්ට කවුවත් සලකන්නේ නැහැ සමහර කාලවට ගෙදර ඉන්න අයට කිරි කෝපි අපේ පැටියයි ගෙදරක හිටියොත් කහට එක නැහැ උදේට ඉස්කෝලේ යනව එනව තමයි ඒ දරුවා වෙනුවෙන් එවන මුදලින් අනිත් ළමයි යපෙනවා ඒ නිසා මගේ රත්තරන් අම්මේ චූටි පැටව විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ ලොකු දරුවන්ට තේරෙනකොට ආදරය වුනේ ගොඩක් ආදරය වුනේ අම්මගෙන් තාත්තගෙන් ඕන කරනම දේ තමයි ආදරයයි රැකවරණය පෝෂණයයි ආදරය නැති වුණොත් පළක් නැහැ මන් දන්නේ මේ පැටවුන්ගේ උපන්දිනේවත් අම්මට තාත්තට මතකද කියලා අම්මට මතක ඇති තාත්තට නම් මතකම නැති වෙයි. ඒ තමරක් වෙලාවට උපන්දිනේ දවසට අම්මා උදෙන් නැගිටින්නේ. එහෙම උදෙන් නැගිටලා කොළ කැඳ එකක් එහෙම හදලා පහමාරට 6ට දරුවව නැගිටවලා සාමාන්‍ය පෙළ ලියන එහෙම පැටිය නැගිටපන්කො කෙල්ලේ පුතේ. අද දන්නවද මම ඔයා හම්බ වෙන්නේ යන දවසෙත් හොඳ කොළ කැඳ එකක් බීලා තමයි ගියේ ගොටු කළ